නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කච්චි අබින්හ සංවාසානාව ජානාසි පණ්ඩිතං උක්කාධරෝ මනුස්සානං කච්චි අපචිතෝතයා නාහං අබින්න සංවාසා අවජානාමි පණ්ඩිතං උක්කාධරෝ මනුස්සානං මිච්ඡං අපචිතෝමයාති. අතිගරු පූජනීය මහා විහාරස්ථ පරිවේනාධිපති ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරෙ සම්බුද්ධ ශාසනයෙහි සැදැහැ සිටින් සසුන්වන් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වෙත ස්වල්ප වේලාවක ධර්මානුශාසනයකටයි මේ ගාථා දෙක මාතෘකා කරන්ට යෙදුණි. තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ ගාථා දෙක මුල් කොටගෙන ගාථා සතකින් දිනපතාම රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේට ආවාද දීලා තියෙනවා. ඒ ආවාද පෙළ අපි ඉදිරිපත් කරමින් භාවනාවට යොමු වීම සඳහා සාවධාන වෙමු. බුදුරජාණන් වහන්සේ මේ ගාථා පළමිනි ගාථාවෙන් ප්‍රශ්නයක් ඇසුවා. කච්චි අබින්න සංවාසා නාම ජානාසි පණ්ඩිතං උක්කාධරෝ මනුස්සානං කච්චි අපචිතෝ තය. රාහුලයේ නිතර ඇසුරු කිරීමෙන් ලෝවැසි ජනතාවට ආලෝකය පවත්වන උපාධ්‍යායන් වහන්සේට ආචාර්යන් වහන්සේට ඔබ ගෞරව කරනවාද අගෞරව කරනවාද කියන එකයි පළවෙනි ප්‍රශ්නය. ඊළඟට එකට පිළිතුරු වශයෙන් රාහුල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ දෙවෙනි ගාථාව නාහං අබින්න සංවාසා අවජානාමි පණ්ඩිතං උක්කාධරෝ මනුස්සාන නිච්ඡං අපකිතෝ මයා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෝවැසි ජනතාවට ආලෝකයේ පවත්වන එළිය දෙන ධර්මාලෝකයේ බෙදා දෙන ගාමීම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර වූ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට මම කවදාකවත් අගෞරවයක් කරන්නේ නැත. සෑම කල්ලිම නිරතුරුව මම ගෞරවාන්විතව පවතිනවා කියලා පිළිතුරු දුන්නු. ඊළඟට ගාථා පහකින් සරුවඥන් වහන්සේ ඉතාම වැදගත් අනුශාසනාවක් පැවැත්වුවා. පංචකාම ගුණේ කිත්වා සිය රූපේ මනෝරමේ සද්ධාය ගරානික්කම් දුක්ඛසන්ත කරෝ භව. ිතාමත්ම ප්‍රියමනාප වූ පස්තම් සම්පත්තියෙන් පිරී ඉතිරි ගිය රාජ්‍ය සම්පත්තියක් අත්හැර දමල ශ්‍රද්ධාවෙන් සසුන්ගත වූ ඔබ විසින් දුක් කෙලවර කරනු පිණිස අප්‍රමාද වෙන්න ඕනේ. අප්‍රමාදව දුක් කෙලවර කරනු පිණිස පිළිවෙත් පුරන්න ඕනේ. මිත්තේ භජස්සු කල්යානේ පන්තං ච සයනාසනං විවික්ඛං අප්පනින් භෝසං මත්තඤ්ඤෝ හෝහි භෝජනී. හොඳම කල්යාණ මිත්‍ර ඇසුරම නිරතුරුවම ඇසුරු කරන්න. එවාගෙන විවේකස්ථාන ජන සුවන විවේකස්ථානවල දෙවි හිත දියුණු කරගන්න. වාගේම සිව්පසේ පිළිබඳව පිළිගැනීමේදී පරිභෝගයේදී ප්‍රත්‍යවේක්ෂාවෙන් යුතුව මාත්‍රක් නෙවෙයි. සංගතෝ පාති මොක්කස්මින් ඉන්ද්‍රියේ සුච පංචසු සතිගාඛාය ගතාත්‍යක්ඛු. මේ විදිහට දේශනා කරනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය මැනවින් රැකගන්න. ඉන්ද්‍රිය සංවරය සීලය හොඳින්ම ආරක්ෂා කරගන්න.
එසේම කායගත සතියෙහි අප්‍රමාදව වාසය කරන්න. නිමිත්තං පරිවංජේහි සුභං කාගූප සංහිතං අසුභාය චිත්තං භාවේහි. හිතේ රාග සිත් 15 සුභ අරමුණු හිතින් ඉවත් කරන්න. නිරතුරුවම අසුභ සංඥාව දිනු කරගන්න. අසුභ සංඥාව දිනු කර ගනිමින් නිරන්තරයෙන් නික්ලේශේ උතුමන් අනුව පවතින්ද. අනිමිත්තං ච භාවේහි මානානුසය මුජ්ජහ තතෝ මානාභි සමයා උපසන්තෝ චරිස්සසි. අනිත්‍ය ලක්ෂණාව හොඳින් වඩන්ද. අනිත්‍ය ලක්ෂණේ හොඳින් වඩමින් මාන්නය දුරු කරන්ද. ඔබේ ජාති මාන්නය, කුල මාන්නය, රූප මාන්නය, නොයෙක් මාන්න තියෙනවා, ඒ ඔක්කොම දුරු කරන්ද. ඒ අනිමිත්ත සංඥාව හේවත් අනිත්‍ය සංඥාව හොඳින් වඩලා මාන්නය දුරු කරලා තමාගේ සිතේ ඉන්ද්‍රිය බල බොජ්ජංග කියන උසස් ගුණ වඩලා දුක් කෙලවර කොට සැනසෙල්ලේ වාසය කරන්න. මේ විදිහට සාරුවඥන් වහන්සේ දින කතාම මේ රාහුල ස්වාමින් වහන්සේට අනුශාසනා කළා. මේ රාහුල ස්වාමින් වහන්සේ සම්බුද්ධ ශාසනයෙහි ශික්ෂාකාමීන්ගෙන් අග්‍රයි. උන්වහන්සේගේ පූර්ව චරිතයේ බොහෝම දිග ඉතිහාසයක් දැක්වෙනවා. ඒ ගැන මේ කුඩා ස්වාමින් වහන්සේලාට වැඩි විස්තර කියන්න අපි කාලය ගන්නෙ නැහැ. මේ රාහුල ස්වාමින් වහන්සේ රට්ඨපාල ස්වාමින් වහන්සේ දෙනම කල්ප ලක්ෂයකට ඉස්සර හංසවතී කියන රාජධානියෙහි බොහෝ ධනවත් සිටුවරු දෙන්නේ. මේ දෙන්නට තියෙන අප්‍රමාණ ධනය නගරේ 4 වාහල්කද නගර මේ දානශාලාවල 4ක්, නගරේ මැද 1 ශාලාවක්, තමන්ගේ මාලිගා ඉදිරියේ ශාලාවක් කියලා දානශාලාවල් 6ක් හදාගෙන දෙන්න දුගී මගී අසරණයන්ට දන් දීම සිද්ධ කළා දීර්ඝ කාලයක්. ඒ කාලේ මිනිස්යන්ගේ පරමාසාරුදු ලක්ෂයක් තිබුණා. ඔය අතර මේ දෙන්නට ඇසුරු කරන්න ලැබුණේ තාපසුරු දෙන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුදු වෙලා නැතවම මේ තාපසුරු දෙන්න හිමවත් පෙදෙසේ තමයි තවුස්දන් පුරලා 4 මාසයක් මනුපතේට එන්නේ, නගරෙට එන්නේ. මේ තාපසුරු දෙන්න කෙරේ පැහැදිලා මේ දෙදෙනාම සිටුරු දෙදෙනාම සැමදාම තමන්ගේ නිවෙස්වලට ආරාධනා කොට වැඩම කරවා ගන්න. එයින් එක්කෙනෙක් ශාරීරියේ බොහොම සීත අධික කෙනෙක්. එයා ඇත්තා උදෑසනදී තවදිසා භවනයේ සක්‍ර භවනට ගිහිල්ලා එහිදී තමන්ගේ సంతානෙහි ධ්‍යාන සමාපත්ති සුව විඳලා එනවා දානෙට. දානේ වන්දල අනුමෝදන් කරනකොට සග්‍ර දෙවි රාජාණන්ගේ සම්පත්තා සමාන සම්පල් ලැබේවා කියලා පින්දෙනවා. අනිත්‍ය කෙනා යනවා නාග භවනයේට, මාංජේරික කෙනා නාග භවනයේට. එහිදී සමාවස්සෝයෙන් ඉඳලා ඇවිල්ලා දානිත මනිත් දායකතුමාට අනුශාසනා කරන්නේ මේ දාන මේ කුසල බලෙන් ඔබට පටවින්දර නාග රාජාට සමාන සම්පල් ලැබේවා. මේම දිනපතා මේ අනුශාසනාව ලැබෙන බැවින් මේ දෙන්නගේ හිත පහළ වුණ හේතන්වල උපදී. මේ දෙන්න ආයු කෙලවර එක්කෙනෙක් තවදිසා භවනේ සක්‍ර දිවි රාජ වුණ. අනිත් එක්කෙනා මාංජේරික කියන මේ නාග භවනේ නාග රාජයෙක් වුණා. ඔය අතර තමයි චිවුමතුර බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ අතර සක්‍ර දිවි රාජයාට බලවත් ප්‍රසාදයක් ඇති වෙලා බුදුබණ අහලා එතුමා දකින්න ලැබුණ ධානාන්තර දින අවස්ථාවක්. ශ්‍රද්ධාවෙන් ප්‍රවිදුවන්ගෙන් තනතුරු ලැබෙන රහතන් වහන්සේ නමක් දැකලා 7 දවසක්ම බුදුපාමොක් මහසඟරුවන ආරාධනාවකට වඩා හිඳුවලා මහා දන් දීලා ප්‍රාර්ථනාවක් කළ අනාගත බුදු සසුනකදී ශ්‍රද්ධාවෙන් ප්‍රවිදුවන්ගෙන් අගතන්පත් රහත් බෝධීන් නිවන් සුව ලබන්නේ හේතු වේවා කී. සාරවත්යන් වහන්සේ නියති වරණ දුන්නා කල්ප ලක්ෂයක් ගේතන ගෞතම බුදුසසුනේදී තුල්ලකොට්ටෙත කියන නියම් ගමේ මහසිටු පුතුණෙක් පුතුණුකෙක් වෙලා සදහසිතින් පැවිදි වෙන මේ කුල දඩුවන්ගෙන් අග්‍රස්ථානියට රහත් වෙනවා කියන අනාගත වාක්‍ය ලැබුණා. ඊළඟට අඩමසක් පාසා සක්‍රදිවි රාජාණන් උපස්ථානයට යනවා. විරූපාක්ෂ කියන
සේනාධිපතිතුමා සමග, කියන්නේ සතරවරන් දෙවියන්ගේ විරූපාක්ෂ දිවිරාජයා සමග මේ නාගරාජයා පිරිසත් එක්ක. එහිදී සක්දේව රජතුමා ඇඳිනගෙන බොහොම කනගාටුව දැක්වා, මගේ ආචාර්යයන් වහන්සේ මට පින් දීලා තියෙන නාග භවන උපදින්න මං නාග ලෝක උපන්න මට බොහොම දුකයි එතන කියලා. කිව දුක් වෙන්න එපා. ජීවමාන බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ වෙත ගිහිල්ලා දම් පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න කියලා මෙතෙන් දෙන්නේ. එනිසා මේ පටවින්දර නාගරාජයා බුදුරජාන් වහන්සේ ප්‍රදාන ලක්ෂයක් සංගරත්නේ නාග භවනට වැඩම කරවලා සද්දාසක් පුරාම දිව්‍යමේ ආහාර පානී සංග්‍රහ කරමින් උපස්ථාන කළා. කුදුමී කියන්නේ එදහසෙදී ඒ ලක්ෂයක් සංගපිරිසේ කෙළවරේ හිටියේ හිවමතුර බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන දවසේ උන්වහන්සේ වෙනින් උපන් පුත්‍රවරු උපදේවති කියන මේ සාමණේරයන් වහන්සේ බොහෝම ලස්සන ශරීරය බුදුරජාණන් වහන්සේට සමානයි. ඊළඟට ආසනවල වාඩි වෙනකොට රවුමට වාඩි වෙනකොට හරියටම බුදුරජාණන් වහන්සේගේ වම් පැත්තේ කෙළවරට මේ උපදේවත සාමණේරයන් වහන්සේ වාඩි වෙන්න උනේ. මෙතුමා දෙපැත්ත බලනවා, බුදුරජාණන් වහන්සේ දිහා බලනවා, මේ සාමණේරයන් වහන්සේ දිහා බලනවා. බැලුවම දෙන්නම එක වාගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විතයි. ඒතුණ අනේ කොච්චර වාසනාවන්තද, ඒක ස්වාමීන් වහන්සේ කෙනෙකුන් යහවා මේ කොඩා හාමුදුරුවෝ කාගේ දෙකේ. ඉතින් කියායි තියා මේ පිමුතුර බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ තමන් විනිශ්චයමණය කරන දාස උපන්න පුත්‍රවරු මේ කියලා. අපේ රාහුල ස්වාමීන් වහන්සේ වාගේ. පස්සේ මෙතුමාට බලවත් ආසාවක් හිතුණා, ඡන්දයක් ඇති වුණා, අනේ මටත් අනාගත බුදු කෙනෙකුන්ගේ පුත්‍රවරුන කියලා මේ වාගේ රහත් බෝධීන් නිවන්සුව ලබන්නත් නම් කියලා. හත් දාසක දම් පින්කම් කරන එසේම ප්‍රාර්ථනා කළා. හේත් බුදුරජාණන් වහන්සේ නියත විවරණ දුන්න කල්ප ලක්ෂයක වැමේදී ගෞතම බුදුසසුනේදී රාහුල භද්ද නමින් ඉපද ශික්ෂාකාමීන්ගෙන් අග්‍රව රහත් බෝධීන් නිවන්සුව ලබනවා කියලා. කින්දියට ඒ උසස් ප්‍රාර්ථනා සපුරාගෙන එතුමා ඒ ආභාවෙන් චුතව සක්‍ර භවනි උපන්නා. දැන් සක්දේව රජුගේ එකට බොහෝ ආගමික කටයුතුවල සහභාගී වෙමින් දෙන්න බොහෝ සෙයින් සංසාරේ එකට එකට සම්බන්ධ වෙමින් පෙරම් පුරාගෙන ආව කල්ප ලක්ෂය. ඒ කාලය තුල අපේ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව චරිතවල මේ රාහුල ස්වාමීන් වහන්සේ බොහෝම සමීපව ඇවිල්ලා තියෙනවා. බොහෝම සමීපව ඇවිල්ලා තියෙනවා. අන්තිමේදී අපේ සරුවඥන් වහන්සේ ගිහි ජීවිතයේ වයස අවුරුදු 16 දී රාජ්‍යශ්‍රීයට පත් වුණා. යශෝදරා දේවීන් වහන්සේ අගමේශේ වුණා. අවුරුදු 13ක් ගිය තැනදී මේ දරුවා උපන්නේ. මේ දරුවා උපන්නේ හරියටම ඇසළ පුර පසළොස්වක් බොහෝ දවස. ඒ දවසේමයි අපේ මහා බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට වදාළේ. දරුවා දැක්කේ නැහැ පියාණන්ගේ මුහුණේ. පියාණන් වහන්සේ දැක්කේ නැහැ දරුවාගේ මුහුණේ. ඒ උපන් දාස තමයි පිටත් උනේ. අන්තිමේදී අවුරුදු 7ක් ගියා මේ දරුවාට තමන්ගේ පියාණන් වාස දෙක ගන්න. ඒ වෙනකොට සුද්ධෝදන මහරජුරුව බලාපොරොත්තුෙන් සිටි මේ රාහුල කුමාරයන් වහන්සේ ශක්ති රජ වෙනවා දකින්න. ඔය අතරත සරුවක්යන් වහන්සේ බුදු වීමෙන් අවුරුද්දක් පෙරෙන වෙසක් පොය දවසේදී ඥාත සමාගමයට වැඩි. ඒ දවස්ෙදී යමා මහ තෙලහර පාල පුදුම ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. හත් වෙනි දවසේදී රජවාසලේ බුදුපාමොක් 20,000ක් රහතන් වහන්සේලාට දාන පිරිනමලා පිටත් වෙන වෙලාවේදී යශෝදරා දේවීන් වහන්සේ මේ දරුවා හොඳින් අන්දවල ඇඟිල්ල දික්කල පෙන්වා, පුතා ඔබ අනාගතයේදී චක්‍රවර්ති රජ වෙනවා. ඔබේ පියා තමයි අර ගමන් කරන්නේ. උන්වහන්සේ සතු විශාල ධනයක් තිබුණ සතරම නිධානය. එනිසා ගිහින් ඒ ධනේ දායාද ධනේ ඉල්ලා ගන්න කිව්වා. මේ දරුවා මාලිගාවෙන් බැහැලා බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා ඇඟිල්ල අල්ලගත්තා. ඇඟිල්ල අල්ලගෙන කියනවා, පියාණන් වහන්සේ මට දායාද දෙන්න. මං රජ වෙනවා. මට ඔබ වහන්සේ සතු අද සතරම නිධානය දෙන්න. බුදුරජාන් වහන්සේ කතා කරන්නේ නැතුව ඒ ඇඟිල්ලේ එළියේ ගත්තම ඒකම විහාරස්ථානයට වැඩ යනි ගෘහදාරාමේ. සාරිපුත් මුගලන් දෙනම වහන්සේට විධාන කළා, සාරිපුත්‍රය මේ රාහුල මගෙන් දායාදී ඉල්ලනවා. මට තියෙන දායාදී තමයි සප්ත ආරි ධනස්කන්ධේ.
සප්ත ආර්ය ධනස්කන්ධය ආර්ය ධනෙ දෙන්නට මේ දරුවා ඉසකෙස් බාලනාවලා සිවුරු අන්දෝල පොරෝලා පැවිදි කරවන්න කිව්වා. ඉතින් පැවිදි වුණා. පැවිදි වෙච්චා පතන් සරුවක්යන් වහන්සේ සරියොත් මොගලන් දෙනම වහන්සේ ආචාර්ය උපාධ්‍යාය කරගත් අතර නිතර බුදුරජාන් වහන්සේ මේ ආවාද දෙනවා. මේ කුඩා ස්වාමින් වහන්සේ රාහුල භද්‍ර ස්වාමින් වහන්සේ පුදුම විදිහේ ශික්ෂාගරුකයි. හරිම කීකරු පමණක් නෙමේ ඉවසිලිවන්තයි. පුදුම ඉවසිලිවන්තකමක් ඒ කුඩා වයසේ පටන් පැවතුණා. බුදුරජාණන් වහන්සේ බොහෝ වාරවල උන්වහන්සේ උදෙසා විශේෂ දේශනා පවත්වලා තියෙනවා. අම්බලත්තික රාහුලවාද සූත්‍රයෙන් මේ කුඩා වයසේදී බොරු කීම වළක්වා ගන්න. බොරු කියනවා නෙමේ කුඩා වයසේදී සිදුවෙන දෙයක්. ඒ සඳහා අම්බලත්තික රාහුලවාද සූත්‍රයෙන් බොහෝම ලස්සන උපදේශ කරක් දේශනා කළා. උන්වහන්සේ සමහර විට මිදුලක් අයිනෙන් වදිනකොට අනිත් භික්ෂූන් වහන්සේලා පරීක්ෂා කරන පිණිස මිදුල් අවුල් කරනවා. ඉදල්කෝ වීසි කරනවා, කොළරුළු තැන්තන් වල ඉහිරවනවා, ඇහෙන්නේ කියනවා කවුද මේ ජරා වැඩේ කෙරුවේ. එකෙනෙක් කියනවා එතනින් රාහුල නම ගියා. අනේ මේ රාහුල ස්වාමීන් වහන්සේට ඇහිලා එනවා එතෙන්ද. ඇවිල්ලා ඔක්කොම අර සුද්ධ කරනවා. කලිගසනේ ඉවත් කරලා ඉදල්කෝ තැන්පත් කරලා වඳින්න එනවා අර ස්වාමීන් වහන්සේ ළඟට. මූණ බලන්නේ නැහැ. අනේ මම කැදිවේ නෑ කියලා කියන්නේ නෑ. උන්වහන්සේ ඇවිල්ලා වඳිනවා. වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ වරදක් වුණා නම් සමාව නොමැනව කියලා වැඳලා යනවා. සමහර ස්වාමීන් වහන්සේලට කඳුළු වැටෙනවා මේ සිද්ධිය. ඒ මොකද මෙච්චර රාජ පුත්‍රී, බුද්ධ පුත්‍රී, මේ තරම් රූප සම්පන්න උත්තමී, මොන තරම් නිහතමානීද, මොන තරම් ඉවසිලිමත්ද කියලා පුදුම විදිහට හැමෝගම හිත උණු වෙනවා. එක දවසක් භික්ෂු සංඝයා වහන්සේ එක රැයක් මේ එක සේනාසනයක එක ශාලාවක සැතපෙන්න එපා කියන විධානය පැනෙව නිසා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වැසිකිළියේ රාත්‍රියක් ගත කළා. මේ තරමට උන්වහන්සේ නිහතමානී. මේ විදිහට නිහතමානී ගුණ ඇති මේ ස්වාමින් වහන්සේ වයස 18 වෙනකොට බොහෝම ලස්සන රූපශ්‍රීයෙන් පරිපූර්ණ වුණා. දොටු දොටුවන්න පුදුම විදිහේ ප්‍රසාදයක් ඇතිවෙන දෙවෙනි බුදු කෙනෙක් වාගේ රූපශ්‍රීය. බුදුරජාණන් වහන්සේගේ වගේ රංවන් ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණේ. ඉතින් අවුරුදු 18 වෙනකොට හොඳට පරිපූර්ණ ශරීරය. එක දවසක් බුදුරජාණන් වහන්සේගේ ජේතවනාරාමයේ ඉඳලා පිරිසුඟා වඩිනකොට පස්සෙන් වඩින්නේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයයි දෙපටි සූරයයි අතේ තියාගෙන පස්සෙන් වඩිනකොට භවනාව අමතක කරන බුදුරජාණන් වහන්සේගේ ශිරිපතුල් දිහා බැලුවා. ශිරිපතුල් දිහා බලාගෙන තමන්ගේ පතුල් බැලුවා. එක වගේමයි ඊළඟට ශරීරය දිහා බැලුවා, වර්ණයේ බැලුවා, බැලුවම එක වගේ. හා බුදුරජාණන් වහන්සේ මමත් එක වගේනි කියලා රූපයේ සංසන්දනය කළා. එතකොට බුදුරජාණන් වහන්සේ එක නුවණින් දැනලා නැවතුණා. නැවතිලා හැරිලා ඇහුවා මොකද සාරි මේ රාහුලෙ හිතුවේ? කොහොම හිතන් දෙපා රාහුලෙ. ඔබ කමතහණින් ඉවත් වුණා නේද? මේ රූපස්කන්ධය කියන එක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා හිතන්නේ. රූපං නේ සම්මම නේ සෝහමස්මි නෙමේ සෝවක්කා. මේ රූපේ මගේ නෙමෙයි, මමත් නෙමෙයි, මගේ ආත්මෙත් නෙමෙයි. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමිනී මේ රූපේ පමණක්ද? වේදනාව, සංඥාව, සංකාර, විඥාන ඒවත් එහෙම හිතන්නේද? ඔව් රාහුල එහෙම හිතන්නේ. මොකද මේ රාහුල ස්වාමීන් වහන්සේට වචනයක් ඇහුණාම ඕක බොහොම ගැඹුරට හිතෙනවා. ඒ නිසා ස්කන්ධ පහ ගැනම ඇහැව. මොකද මේ රාහුල ස්වාමීන් වහන්සේ හැමදාම උදේ පාන්දර නැගිටලා මලු පෙත්මන් හැමදෙලා අතපය දෝවණී කර ගන්නකොට වැලි දෝතක් අරගෙන අහසට දානවා. මේ වැලියට ගානට මට බුදුරජාණන් වහන්සේගෙන් සහ අගසව් දෙනමගෙන් හා වැඩිහිටියන්ගෙන් ආවාද ලැබේවා. ඒ තරමට ආවාද ලබන් දුන්වහන්සේ නිතර මෙතේවිලා ඉන්න. ඉතින් ඒ වෙලාවේ මේ රාහුල ස්වාමීන් වහන්සේ හිතේ ලොකු සංවේගයක් ඇති වුණා. මගේ හිතේ බුදුරජාණන් වහන්සේ දැක්කනේ කියලා සංවේග වෙලා තිබ්බා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනුකම්පා උපදවා මගේ අතීතින පාත්‍රය පිළිගන්න සේකවා. මම දැන් නවතිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට අවසර දුන්නා. පාත්‍රය ගත්තා, සිවුර ගත්තා. රාහුල ස්වාමීන් වහන්සේ වැඳලා නැවතුණා. නැතිලා පාරේ කරා තැනක ගහක් මුල බද්ද පරියන්කින් වාඩි වුණා. අද මං දානි ගන්නේ නැහැ. අද මම පින්ද පාත යන්නේ නැහැ, දාන ගන්නේ නැහැ, මෙතනින් නැගිටින්නේ නැහැ, හැන්දෑ වෙන එකක්. භාවනා කරනවා, හිත දමනය කරනවා. මොන තරම් පුදුමද ඥානවන්තයන්ගේ පැවැත්ම.
උන්වහන්සේට අර හිතේ පහළ වෙච්ච වැරදි කල්පනාවට ලැබුණු දඬුවම තමයි ආවාදේ. ඒ දඬුවමින් තමයි ප්‍රයෝජන ගන්න තමයි මේ වාදී උනේ. සියල්ලන් පහුවෙලා පිදිසිඟා වඩිනවා සරියුත් ස්වාමීන් වහන්සේ. වඩින කොට දැක්කා. රාහුල ස්වාමීන් වහන්සේ අමතලා කිව්වා රාහුලේ හොඳින් ආනාපාන සතිය වඩන්න ආනාපාන සතිය වඩන්න කියලා. දැන් ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ දන්න හැටියට ආනාපාන සතිය වඩමින් හිටියා හැන්දෑව වෙනකන් ගහමුල. බුදුරජාණන් වහන්සේව සරුව ස්වාමීන් වහන්සේව දානිතකක් එවේ නැහැ. එව්වත් වළඳන්නේ නැහැ. ඒ තරමට උන්වහන්සේ හිතට දඬුවම් දීලා. හැන්දෑව වෙනකොට ජේතවනාරාමේ ගන්ධ කුටිය ළඟට ආවා. සරුව ස්වාමීන් වහන්සේ තුතින් දාවා. මේ රාහුල ස්වාමීන් වහන්සේලා කුසගින්නේ ගුණත් දැන් වයස 18නේ. කුසගින්නේ ඉවසන්න පුළුවන් වයස. බුදුරජාණන් වහන්සේට වැඳලහම ස්වාමීන් වාග්‍යතුන් වහන්සේ අනුකම්පාව උපදවා මට මේ ආනාපාන සතිය ගැන වැඩි විස්තරයක් අහගන්න ඕනේ කොහොමද ස්වාමීන් ආනාපාන සතියේ 16 ආකාරයකින් වඩන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඍජුවම ආනාපාන සතිය කෙලින්ම දේශනා කරන්නේ නැතුව ඊට පෙර ගමන් වශයෙන් භවනා කමටහන් 6ක් කියලා දුන්නා. රාහුලයේ මෛත්‍රී වඩන්නේ. මෛත්‍රී වැඩීමෙන් ඔබේ ව්‍යාපාදේ යටපත් වෙනවා. රාහුලයේ කරුණාව වඩන්නේ. කරුණා වැඩීමෙන් ඔබේ විහිංසා සාගත සිත් යටපත් වෙනවා. රාහුලයේ මුදිතා වඩන්නේ. මුදිතා වැඩීමෙන් ඔබේ ඊර්ෂ්‍යාව සහිත අරතිය යටපත් වෙනවා. රාහුලයේ උපේක්ෂා වඩන්නේ. උපේක්ෂා වැඩීමෙන් ඔබේ පටිඝය යටපත් වෙනවා. රාහුලයේ පිළිකුල් භාවනා වඩන්නේ. පිළිකුල් භාවනා වැඩීමෙන් රාගය යටපත් වෙනවා. රාහුලයේ අනිච්ච ලක්ෂණේ වඩන්නේ. අනිච්ච ලක්ෂණේ වැඩීමෙන් මාන්නය යටපත් වෙනවා. මේව භාවනාව හයක් ඉස්සෙල කියලා දුන්නා. ඊළඟට ආනාපාන සතියේ සවිස්තරව දේශනා කළා. ආනාපාන සතියේ සවිස්තරව දේශනා කළේ උන්වහන්සේට නියම මූල කර්මස්ථානෙ වෙන්නේ ආනාපාන සතිය. ඒකෙන් තමයි උන්වහන්සේ යම් දවසක මාර්ගඵල ලබන්නේ. ඉතින් ඒ නිසා ආනාපාන සතිය ගැන සවිස්තරව දේශනා කළා. ආනාපාන සතිය වඩන්නේ අර මුලින් කියපු භාවනා හය පූර්ව කෘතිය වාගේ උපකාර වෙනවා. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන බ්‍රහ්ම විහරණ හතරයි පිළිකුල් භාවනාව සහ අනිත්‍ය ලක්ෂණ භාවනාව. ඉතින් මේ භාවනා හයම වාසේ වඩන්න පටන් ගත්තා ආනාපාන සතියේ පළමුවෙන්. ඊට පස්සේ වැඩිපුර ආනාපාන සතිය වඩනවා. මේ මාවුරුදු දෙකක් පමණ ගත වුණා. ගේල උපසම්පදා වන වාස 20 දී. වාස 20 දී උපසම්පදා වෙච්ච අලුත දැන් උන්වහන්සේ හොඳට භාවනා කමටහින් හنين හිතේ දියුණු කරගෙන හිටියා. ඔය අතර බුදුරජාන් වහන්සේ දවසක් බුදු ඇසින් දැක්කා මේ රාහුලේ නම රහත් වෙනවා. හැබැයි උන්වහන්සේක එකට පෙරම් පුරාගෙන අවිල්ලා ඉන්න විශාල පිරිසක් දෙව්ලෝ බඹලෝ දසදහස් සත් කලි ඉන්නවා. ඒ ඇත්තොත් අද මේ රාහුල නමත් එක්ක අධිගම ලැබනවා. එයින් කෝටි ලක්ෂයක් දෙනවා රහත් වෙන්න ඉන්නවා. අසංකේයයක් පිරිස සෝවාන් වෙන්න ඉන්නවා. අසංකේයයක් සකදාගාමී වෙන්න ඉන්නවා. අසංකේයයක් පිරිස අනාගාමී වෙන්න ඉන්නවා කියලා බුදු ඇසින් දැක්කා. හැබැයි මේ රහත් වෙන තැන උන්වහන්සේට වැටුණේ අන්දවනේ කියලා. ජේතවනාරාමයේ යොදුනක් දුරින් තියෙන අන්දවනේ කියලා කැලෑවක් වනාන්තරයක්. ඒක වඩින් වරි භික්ෂූන් වහන්සේලා වඩිනවා. ඉතින් දවල් පින්නපාත දානි අවසන් කරලා බුදුරජාන් වහන්සේ නියම කළා රාහුලයේ එන්න අන්දවනේට වඩින්න එක්කරගෙන ගියා. එක්කරගෙන ගිහිල්ලා අන්දවනේදී ජූල රාහුලෝවාද සූත්‍රය කියලා විදර්ශනාව සම්බන්ධ උපදේශාත්මක දේශනාවක් පැවැත්තුවා. ඒ වෙලාවේදී අර පතමින්දර නාගරාජ කාලේ එකට පින්කම් කරලා එකට නිවන් දකින්න ප්‍රාර්ථනා කරන හිටේ පිරිස තමයි දෙව්ලොව බඹලොව දසදහසක් සක්වල ඉපදී හිටියේ. ඔක්කොම රහත් වෙන්න තරම් මගඵල ලබන්න නුවණ දිනු කරණ හිටියේ. ඔක්කොම ආවාහස පුරා. ඇවිල්ලා මේ වෙලාවේ රාහුල ස්වාමීන් වහන්සේ උපසම්පදා වෙච්ච අලුත තව එක වසක්වත් සම්පූර්ණ වුණේ නැහැ. පළවෙනි වස්සාන කාලෙම යනින් පළවෙනි අවුරුද්දේදීම උන්වහන්සේ මේ දේශනාව අහලා ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සිව්පිලිසිඥාන සහිතව අරිහත්ත්වයටපත් වී වදාළා. උන්වහන්සේට තනතුරු ලැබුණ ශික්ෂාකාමීන්ගෙන් අග්‍රස්ථානයි. ඒ තදග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් ශික්ෂාකාමනං යතිදං රාහුලෝ මගේ ශ්‍රාවකයන් අතර ශික්ෂාකාමී භික්ඛූන් අතුරින් රාහුල නම අග්‍රයි ශ්‍රේෂ්ඨයි උත්තමයි කියලා තනතුරු ලැබුණා.
මේ රාහුල ස්වාමීන් වහන්සේගේ මේ චරිතාපදාන කතාවෙන් කෙටි බිඳක් මේ කියවුනේ. උන්වහන්සේ උදෙසා දැක්වූ උපදේශ පන්තිය තමයි අර මුලින්ම ගාථා හතකින් දැක්වුනේ. එතන සඳහන් වුණා හැම විටම ගුරු ඇසුරේ ඉන්නකොට ගුරුවරයාට ගෞරවාන්විතව හැසිරෙන. ගුරුවරයා වෙනුවෙන් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ වෙනුවෙන් කළ යුතු වත් පිළිවෙත් බොහොම ගෞරවයෙන් කරන්න. කොයි වෙලාවකවත් අගෞරවාන්විතව හැසිරෙන්න එපා කියන්නේ. ඒක පළවෙනි ආවාද. ඒ වගේම රජ සම්පත් තරම් විශාල සම්පත් හැරදාලා සදහයෙන් පැවිදි වූ බැවින් දුක් කෙලවර කරනු පිණිස අප්‍රමාදව පිළිවෙත් පුරන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රයේ ඇසුරු. ඒ වගේම හොඳ විවේක ස්ථානවලට වෙලා හිත දියුණු කරන්න. ඒ වගේම තමන්ගේ సంతානයේ පැවැත්ම සඳහා ගන්න චීවර පින්නපාත සේනාසන ගිලන්පස සිව්පසේ හොඳින් ප්‍රතිවේක්ෂා කරගෙන ඒවට ණය වෙන්නේ නැතුව තණ්හාදිත්‍යමාන උපදන් නැති හැටියට ප්‍රතිවේක්ෂාවෙන් පමණ දැන සිව්පසේ පරිහරණය කරන්න. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ජීවිතයේ දෙවෙනි කොට මැනවින් රැකගන්න. ඇසකන නැහැ දිවකාය හිත කියන මේ ඉඳුරන් හොඳින් ආරක්ෂා කරගන්න. ඒවා නිසා තමයි సంతානෙ අප්‍රමාණ කෙලෙස් කැපදෙලා ඉපදිලා සතර දික් වෙන්නේ. එයින් ආරක්ෂා වෙන පිණිස හොඳින් ඉන්ද්‍රිය සංවරය වඩන්න. එවැන්නේම කායගත සතියේ කෙරෙහි අප්‍රමාද වෙන්නේ. මහණ වෙන දවසේදී දත් පින්සාකාර වශයෙන් කායගත සතිය ලැබුණේ ඒක ඉතාම ගෞරවයෙන් වඩන්න. හිතේ කෙලෙස් කැවිස්සෙන රාගය අවිස්සෙන නිමිති ගන්න එපා. ඒවා අසුබ වශයෙන් නිතර මෙනෙහි කරන්න. හිතේ සමාධිය වැඩෙන හැටියටම අසුභ භවනා වඩන්න. එවාගෙම අනිත්‍ය මනසිකාරය හොඳින් දියුණු කරන්න. මේවා දියුණු කර ගැනීමෙන් තමාගේ සන්තානයේ ක්ලේශයන් මාන්න ආදී ක්ලේශයන් යටපත් වෙන අතර ආනාපාන සතිය වඩා මඟඵල නිවන් සුව ලැබිය හැකි වෙනවා කියන උපදේශයේ දිනපතාම දේශනා කළා. දැන් ඉතින් අපේ ඊළඟ හැඳින්වීම තමයි ආනාපාන සතිය වඩන හැටි ගැන. දැන් මේ ඉදිරිපිට වැඩ ඉන්නේ ඉගෙනීම ලබන ශිෂ්‍ය බුද්ධ පුත්‍රයන් වහන්සේලා. මේ හැමදෙනා වහන්සේම කැමැති ඉතාමත්ම සාර්ථක අධ්‍යාපනය ලබන්න. ඉතාම සාර්ථකව එවාගේ බොහොම උසස් අන්දමින් ඉගෙනීම දියුණු කරගන්න අපි කාටත් අවශ්‍යයි. ඒ නිසා ආනාපාන සතියෙන් ඉගෙනීම දියුණු කරගන්නවා පමණක් නෙමෙයි. අනේ සීලම භාවනා කමටහන් දියුණු කර ගැනීමට මූලාධාර වෙනවා ප්‍රධාන පදනමක් වෙනවා. ආනාපාන සතිය වැඩිම ගැන බොහොම විස්තරාත්මකව ත්‍රිපිටක ධර්මයේම සඳහන් වෙනවා. විනී පිටකේ ආනාපාන සතියේ සවිස්තරව දේශනා කරලා තියෙනවා. සූත්‍ර පිටකේ බොහෝ තැන්වල සංගේ පහේම විස්තර වශයෙන් සඳහන් වෙනවා. එවාගේ මධ්‍යාරම් පිටකේ විභංග ප්‍රකරණේ සවිස්තරව දැක්වෙන ආනාපාන සතිය. ආනාපාන සතිය වඩනු කැමැත්තා වූ තැනැත්තා විසින් විවේක තැන තෝරා ගන්නවා. දැන් මේ පිරිවෙන්නේ වුණත් තමන් වාඩි වෙන්නේ සුදුසු විවේක තැනක් තෝරා ගන්න. උඩුකය ගැනීම තබාගෙන බද්ධ පාරියන්තෙන් වාඩි වෙනවා. වම් අත මතු පිට දකුණු අත තබා ගන්නවා. එවැගේම නාසිකාගේ පේන හැටියට ඇස් දෙක තියාගෙන ඇස තද කරන්නේ නැතුව පියා ගන්නවා. මේක ශරීරය තන්පත් කරගන්න ඉරියව්වයි. උඩුකය කෙලින් තබා ගැනීම අවශ්‍යයි. පිටිකොන්දහ බෙල්ල මේ සිරස හොඳින් කෙලින් තියාගන්නට ඕන. හේතුව කෙලින් තියාගෙන ඉන්නකොට මොළයට ගමන් කරන ධාවනය කරන ලේ ධාතුව පහසෙන් මොළයට ගමන් කරනවා. ඒකෙන් සිහිය හොඳට පවත්ව ගන්න පුළුවන්. අනික් කාණේ තමයි පිටකොන්ද ටිකක් ඇදෙන් තියෙනවා නම් පිටකොන්ද ඇත දෙපැත්තට තියෙන මේ කුඩා දැටි අර බිත්තිවල හැපීමෙන් බිත්ති කියන්නේ මේ මාංශ පේශිවල දෙපැත්තේ මාංශ පේශිවල හැපීමෙන් වේදනায়න නිසා වැඩි වෙලා ඉඳ බැරි වෙන ඇද වෙලා ඉස්සරහට හරි පස්සට හරි ඇලේට හරි ඇල වෙලා හිටියොත් වේදනාව එනවා. කෙලින් තිනකොට ඒ කටු පෙළියේ තියෙන කුඩා දැටි බිත්තිවල මාංශ පේශිවල තවරෙන්නේ නැති නිසා වේදනාවක් නැතුව හොඳින් ඉඳ පුළුවන්. ඒ වගේම ආනාපාන සතිය වැඩිීමේදී ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල මුලදී ටිකක් ලොකුවට ඕලාරිකව දැනෙනවා. හැබැයි හිත තැන්පත් වෙන්න වෙන්න හුස්ම රැල්ල සියුම් වෙනවා. ඔය සියුම් හුස්ම රැල්ල දැනෙන්නේ උඩුකය කෙලින් නොතිබුණොත්. උඩුකය කෙලින් තිබුණොත් තමයි නාසිකාග හුස්ම රැල්ල දැනෙන්නේ. හුස්ම රැල්ල සියුම් වුණත් දැනෙන්නේ උඩුකය කෙලින් තියෙනකොට. ඒ නිසා තමයි උඩුකය කෙලින් තබා ගන්න මේ ආනාපාන සතියේදී විධාන කරලා තියෙන්නේ හැම සූත්‍රයකම.
ඊළඟට තමාගේ සීලය මෙනෙහි කරන්න ඕනේ. තමාගේ සීලය මෙනෙහි කළා බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට, ආචාර්යයන් වහන්සේලාට ජීවිතේ පූජා කරන්න ඕනේ. ඊළඟට බුදු ගුණ, මෛත්‍රී, අසුභ, මරණ කියන මේ අනුස්සති හතර සිහිපත් කරන්න ඕනේ. සුළු වේලාවක් විනාඩියක් දෙකක් වුණත් ඇති. එසේ මෙනෙහි කරලා අර තමන්ගේ නාසිකා දොරටුව සමීපයේ සිහිය පිහිටුවාගෙන ඇතුල් වෙන පිට වෙන හුස්ම රැල්ල කෙරෙහි සිහිය පිහිටුවා ගන්නට ඕනේ. ඕනෑකමින් හුස්ම ගන්නෙ නෑ, ඕනෑකමින් හුස්ම තද කරගන්නෙ නෑ, ඕනෑකමින් හුස්ම පිට කරන්නෙ නෑ. ස්වභාවික විදිහේම හුස්ම ගන්න හැලෙන හැටියට අපි පවතින්නට ඕනේ. එසේ හුස්ම රැල්ල කෙරෙහි සිහිය පිහිටුවාගෙන ඉන්නකොට ඒක මෙනෙහි කරන ක්‍රම කීපයක් තියෙනවා. ගණන, අනුබන්ධන, කුසනා, තපනා, සංලක්ෂණ, සිවට්ඨනා, පාරිශුද්ධි, තේසංච, ප්‍රතිපස්සනා කියලා පිළිවෙත් අටක් තියෙනවා. පීවරවල් අටක් තියෙනවා. ඉතින් මේ කුඩා වයසේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට මුලින්ම ලැබෙන උපදේශය තමයි ගණනා වශයෙන් මෙනෙහි කරන්න කියලා. ගණනා කියන්නේ ගණන් කිරීම. හුස්ම රැල්ල ගණන් කරනවා. මෙතන නාසිකා අග හුස්ම රැල්ල වදින්න තබව දැනෙනවානේ. ඒ දැනෙනකොට නාසිකා අග කෙරෙහි හිත පිහිටෙනවා නෙමෙයි හුස්ම රැල්ල කෙරෙහි හිත පිහිටුවාගෙන හුස්ම ඉහළට ගන්නකොට හිතෙනවා ආශ්වාස 1 2 2 කියලා මහන්සි නැතුව හිතෙනවා. වචනින් කියන්නේ හුස්ම හෙලෙනකොට ප්‍රශ්වාස 1 2 2 එනිහි කරනවා ඉවර වෙන එක. ඊළඟ හුස්ම රැල්ල ආශ්වාස ගන්නකොට ආශ්වාස 2 2 2 මෙනි. හුස්ම හෙලනකොට ප්‍රශ්වාස 2 2 2. මේ විදිහට එක එකට 10ක් ගණන් ගන්නවා. හුස්ම වාර 10ක් ගණන් ගන්නවා. ඇතුල් වෙන හුස්මයි පිට වෙන හුස්මයි දෙකම එක ගණන හැටියට ගණන් ගන්නවා. ඒක සරලයි. විසුද්ධි මාර්ගය, එවාගම සමාන්තිපාසාදීකා විඤ්ඤාණ කතාව, අභිධර්ම අර්ථ කතාව, එවාගෙම පටිසම්භිදා මග්ගපාණි මේ මේ දෙයක් වෙන ක්‍රම මීට වඩා ටිකක් සියුම්. ඒක නිසා කුඩා ආයත ටිකක් පැටලෙනවා. ඒ සියුම් ක්‍රමයක් කියන්නේ හුස්ම ඇතුල් වෙනකොට 1 1 1, පිට වෙනකොට 2 2 2, ආයම ඇතුල් වෙනකොට 3 3, අර පිට වෙනකොට 4 4, කොහොම ගින් 5ක් දක්වා යනවා. ඊට පස්සේ 6ක් දක්වා යනවා. ඊට පස්සේ 7ක් දක්වා යනවා. ඊට පස්සේ 8ක් දක්වා යනවා. ඊට පස්සේ 9ක් දක්වා. ඊට පස්සේ 10ක් දක්වා යනවා. 5ට වඩා අඩුවෙන් නවත්තන්නේ නැහැ. 10ට වඩා වැඩියෙන් ඈතට ගෙනියන්නේ නැහැ. සමහර නවක යෝගීන්ට ඒක ටිකක් ගැටලුවක් වෙනවා, අපහසු වෙනවා, මහන්සි දැනෙනවා. දැන් මේ ක්‍රමයේ කිසි මහන්සියක් නැහැ. මොම සරලයි. ඇතුල් වෙන හුස්මත්, පිට වෙන හුස්මත් එක අංකයේ හැටියට හිතා ගන්නවා. එහෙම අංක 10ක් දක්වාම ගණන් කරගන්න. මේ ගණන් කරන එක ඇත්තට භාවනාව නෙමෙයි. භාවනාවට ඇතුල් වීමක්. භාවනාවට ආරම්භයක්. ඒකෙන් අර හිත දුවන ගතිය අඩු වෙනවා. මොකද මේ ගණන් කරනකොට හිත එහා මෙහා ගියා නම් ගණන වරදිනවා. ගණන වැරදුනාම දැනගන්නවා හිත කොහේ හරි ගියා. ආශ්වාස ප්‍රශ්වාස අරමුණෙන් පිට ගියා. මොනවා හරි දෙයක් ගැන හිතුණා. කලින් කර කී දේවල් ගැන හිතෙන්න පුළුවන්. gedara dorey ගැන හිතෙන්න පුළුවන්. කෑම බීම ගැන හිතෙන්න පුළුවන්. නොයෙක් නොයෙක් දේ ගැන හිතෙන්න පුළුවන්. කරප පාඩම් ගැන හිතෙන්න පුළුවන්. ඒ නිසා මේ මොනවා හරි දෙයක් හිතුණාම ගණන පැටලෙනවා. ඒකට අයම එකේ ඉඳලා පටන් ගන්නවා. එහෙමයි. ඉතින් මෙහෙම එකේ ඉඳලා 10 දක්වා මෙහෙම එකක වෙන යනකොට යම් වෙලාවක ගණන වරදින්නේ නැතුව කරන්න පුළුවන් වෙනවා. ගණන වරදින්නේ නැ හිතාම පැහැදිලිව ගණන අනුව පවත්වන්න පුළුවන් සිහිය. එතකොට තේරුම් ගන්නවා දැන් හිත දුවන්නේ නැහැ. හිත භාවනා අරමුණේම පවතිනවා කියලා. ඊට පස්සේකින් ගණන් කිරීම නවත්තලා ආස්වාස ප්‍රස්වාස කියන වචනෙම සිහි කරනවා. හුස්ම ගන්නකොට ආස්වාස 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 මෙනෙහි කරනවා. හුස්ම හෙලනකොට ප්‍රස්වාස 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 මෙනෙහි කරනවා. ඔය දෙක මෙනෙහි කරනකොට හිතේ තැන්පත් බවක් එනවා. අත, පය, ඇඟ, ඉස කිසිවක් දැනෙන්නේ නැති තත්ත්වයට කය සංසිඳීමටපත් වෙනවා. කය පුදුමාකාර ශාන්ත බවක් ඇති වෙනවා. කය සීතල බවක් වගේ දැනෙනවා. අයිස් කැටතිව වගේ දැනෙනවා. ඒ වගේම කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. සමහර මඳුරු ඇවිල්ලා ඇඟේ වහනවා, දුවනවා. විඳින්නද?
එවෙලාවේ හිතේ තන්පත්කම නිසා මේ ශරීරයෙන් නිකුත් වෙනවානේ රශ්මිය. ඒ රශ්මිය නිසා මඳුරාට විඳින්න බැරි වෙනවා. මඳුරෝ යනවා. ඕන තරම් එහෙම වෙනවා. ඉතින් ඒ කර්මතේ වෙලාවේ කය බොහෝම සංසිඳීම එනකොට අර ආස්වාස ප්‍රස්වාස කියන හුස්ම රැල්ල සුදු පාට ආලෝකයක් හැටියට දැනෙන්න පටන් ගන්නවා. ඒක නාසිකාග සුදු පාට එළියක් වගේ දැනෙනවා. බොහෝසෙන් සුදු පාට දැනින්නේ. ඒක හැබැයි ඉස්සෙනවා පාත් වෙනවා ඈත් වෙනවා මෑත් වෙන හැම තියෙනවා. ඒ අවස්ථාවට කියන උග්ගහ නිමිත්ත කියලා. හැබැයි ඒවා ගැන හිතන්නේ නැහැ. ඒවා නැති කරන්න හිතන්නේත් නැහැ. ඒවා ගැන හිතන්නේ නැතුව හුස්ම රැල්ල ගැනම හිතන්නට ඕනේ. එහෙම ටික දවසක් තවත් දුරට වැඩ කරගෙන යනකොට තමයි දිලිසෙන්නා වූ බොහොම දීප්තිමත් ආලෝකයක් ඒ සමාගේ මූණ ඉදිරියේ පහළ වෙනවා. ඒකට කියන්නේ ප්‍රතිභාව නිමිත්ත කියලා. ඒ අවස්ථාව වෙනකොට බොහෝම ලොකු සාන්ත බවක් හිතට ගතට දැනෙනවා. හරිම ප්‍රීතියක් ඇති වෙනවා. හරිම සැපයක් ඇති වෙනවා. හිත එහා මෙහා යන්නේම නැහැ. තවපා භාවනා කරන් හිත පුරුදු වෙන්න යොමු වෙනවා. මේ ධර්මත සත්‍ය ආහම තමයි ධ්‍යාන බවට හිත වඩන්නේ. ඒ කියන්නේ ධම්ම විස්තර කරන්නේ නැහැ. ඊළඟට අපි සලකා ගන්නට ඕනේ මේ ආනපාන සතියේ වැඩිමින් අපට එදිනෙදා ලැබෙන ප්‍රයෝජනෙයි කුමක්ද කියලා. නිදසුණක් වශයෙන් අපි කියනවා කුඩා දරුවෙකු හරි මේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් හරි උදේ පාන්දර අරුණෝදයට කලින් අවදි වෙන්නට ඕනේ. අරුණෝදයට කලින් අවදි වුණාම අත්පා මූණකට දොහොනේ කරගෙන හොඳට පැන් වීදුරුවක් කුස පුරා වළඳලා තමන් සතිපේන ආසනේ හරි භාවනාට සුදුසු ආසනේ හරි වාඩි වෙනවා බද්ද පරියන්කේ. බද්ද පරියන්කෙන් වාඩි වෙලා තමන්ගේ සීලිය ආවර්ජන කරලා අතීත ප්‍රත්‍යවේක්ෂා කරගෙන ඊට පස්සේ ආර මුලින් කියපු අතීත බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, මෛත්‍රිය, පිළිකුල, මරණ සතිය මේවා සිහි කරලා ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාස ආරමුණට ඊට මු කරගන්න. අඩු ගන්න විනාඩි 15 ආනපාන සතිය කෙරෙහි සිට පිහිටුවා ගත්තොත් ඊට පස්සේ එදා පාඩම් කරන්න බොහෝම ලේසි වෙනවා. ආනපාන සතිය හිතේ පුරුදු කරගන්න විනාඩි 10ක් 15ක් ධ්‍යාන වඩන්න නෙමෙයි පෙරහුරුව. පෙරහුරුව ලබන්නයි හිත විසිරෙන හිත තැන්පත් කරගෙන ඉගෙන ගන්නයි. ඉගෙනීම පහසු වෙන්නයි ධාරණ ශක්තිය වැඩි දියුණු වෙන්නයි. ඊට පස්සේ පාඩම් කරන්න පොත ගන්නවා නම් පාඩම් කරන්න පොත පෙරලාගෙන එක පාට වේගෙන් කියවන්නේ නැතුව විනාඩි භාගයක් හුස්ම රැල්ලගෙන බලන්න. විනාඩි භාගයක් හුස්ම රැල්ලගෙන බලලා ඊට පස්සේ පොතට හිත යොදන්න. පාඩම හිත යොදන්න. ඊට පස්සේ කියවන වචනේ බොහෝම හොඳින් මනසට ඇතුල් වෙනවා. බොහෝම හොඳින් වැටහෙන්න ගන්නවා. අමතක නොවන තත්ත්වයට හිතේ රැඳෙනවා මේ වචන පෙළ. ගාථාව හරි වාක්‍ය හරි පාඩම් කරනදී මතකට හිටිනවා. ඉතින් කියන්නේ කියන්නේ ඊට පස්සේ බොහොම සන්තෝෂයි. ඔය අතරතුර වැටහෙන්නේ නැති වචන තියෙනවා නම් වැටහෙන්නේ නැති වචනයක් ආවා නම් ඒ ගැන 17 හිත හිතා ඉන්නේ නැතුව මට මේක වැටහේවා කියලා හුස්ම රැල්ලගෙන බලනවා. හුස්ම රැල්ලගෙන විනාඩි භාගයක් විනාඩියක් බලාගෙන ඉන්නකොට එක පාටම අර වචනේ තේරුම වැටෙන්නේ නැව මනසට. හිත හිතා ඉන්නේ නැහැ. වැටෙන්න ගන්නවා. මේ භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන මොන තරම්ද? ගණනක් හදන්න ගියත් එහෙමයි. අමතක වෙච්ච දෙයක් මතක් කරගන්නෙත් එහෙමයි. අමතක වෙච්ච පාඩම වාක්‍යයක් ගාථාවක් මතක් කරගන්න ඕනේ වුණාම ඒක 17 හිත හිතා ඉන්නේ නැතුව මට අසවාදේ මතක් වේවා කියලා හිතාගෙන හුස්ම රැල්ලගෙන බලනවා. හුස්ම රැල්ල කෙරෙහි හිත තැම්පත් වෙනකොටම අර අමතක වෙච්ච දේ මතකට එනවා. බලන්න කොච්චර ලේසිද. ඉගෙන ගන්න එක බොහොම ලේසියි. අද කාලේ බොහෝ ළමයි හා මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා රාත්‍රී නිදි මරාගෙන පාඩම් කරනවා මතකෙ තින්නේ නැහැ කියලා. නමුත් ඒකෙන් සිදුවෙන්නේ තේන මතකෙ තවත් අඩු වෙනවා. ඒ නිසා නිදි මැරීම, TV බැලීම වැනි දේවල් නිසා තමන්ගේ මතක ශක්තිය පිටින්ම ප්‍රපාතයට වැටෙනවා. එයින් වැළකී සිටින්න ඕනේ කලට වේලා අටසත පෙන්නට ඕනේ. ඉගෙන ගන්න වාසිය අඩු අනුමගානේ විනා පැය 6ක්වත් එකෙල්ලේ සැත පෙන්නට ඕනේ. මනසට විවේකී ඕනේ. හැබැයි දවල් කාලේ සතිපෙන් නැතුව හැකිතා ඒ කාලෙන් වැඩ ගන්නට ඕනි. කොයි වෙලාවක හරි පාඩමක් කරන්න ඉස්සෙල්ලා හුස්ම ගන්න බලලා ආස්වාස ප්‍රස්වාස සමුනේ හිත පිහිටුවාගෙන ඊට පස්සේ පාඩම් කරනවා. ලියනවා, ගණන් හදනවා, තවත් තවත් දේවල් වලට යෙදෙනවා. එතකොට මේ විදිහට පුරුදු කරගත්තාම රාත්‍රියේ සතිපෙන් ඉස්සරහ අර වගේම දවසේ වැඩ කටයුතු නිමව අතීත ප්‍රත්‍යවේක්ෂා කරගෙන තමන්ගේ සීලය ආවර්ජන කරගෙන සතිපෙන ආසනෙම හරි බද්ධ පාරියන්කෙන් වාඩි වෙලා
ආස්වාස ප්‍රස්වාස අරමුණේ තෙපීටුවා ගන්නවා. අසවල් වෙලාවට අවදිවන්නේමි කියලා සිය වෙලාව සනිටුහං කරගෙන සැපේනවා. හොඳින් සැපෙන් නිඳ යනවා. සැපෙන් නිදා ගන්න ඒක උපකාරයක් වෙනවා. නපුරු හිනේ පේන්නේ නැති වෙනවා. සැපෙන්ම සන්තෝෂයෙන්ම අවදි වෙනවා කාට විහිසක් නැතුව. එවාගෙම එහෙම සැතපුනාම දෙවියෝ අපිව ආරක්ෂා කරනවා. දෙවියෝ බොහොම සතුටුයි මේ වගේ පිළිවෙත් පුරාගෙන ගුණ පුරනවා දකින්නේ. එනිසා දෙවියෝ අපිව ආරක්ෂා කරනවා. එවාගෙම නපුරු හිණයක් පේන්නේම නැති වෙනවා. මේ හිණයක් වෙනුණත් තෙනෙන්නේ බොහොම සතුටුදායක කුසල් අරමුණක්. එවාගෙම තමන්ගේ ජීවිතයේ වැඩ කටයුතු වලදී හැම දෙනාගේම අනුකම්පාව ලැබෙනවා. පහුගිය කාලේ කර තරුණ ශිෂ්‍යවරයෙක් කොළඹ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න ශිෂ්‍යවරයෙක් මා ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමින් වහන්සේ මම ඉගෙන ගන්නවා තාම විශ්වවිද්‍යාලයේ. මට ඉස්සර කාලේ මගේ දෙමව්පියෝ හරියටම කරදර කරනවා. මං ගැන කිසිම තැකීමක් නෑ. මගේ ගුරුවරුත් ඒ වගේ. මං එකට ඉගෙන ගන්න ශිෂ්‍යයෝත් මං එක හරිම වෛරයි. අනේ ස්වාමීනි, මගේ ඕන කෙනින් මම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇසුරු කරමින් ටිකක් භාවනා කරන්න පුරුදු වුණා. යටිම මෛත්‍රී භාවනා කළේ. ඉතින් අන්තිමේදී මං ඉස්සර නම් මීට වඩා අවලස්සනයි, මං දැන් ඊට වඩා ලස්සන වුණා. දැන් මගේ දෙමව්පියෝ මට හරියට සලකනවා. පුදුමාකාර විදිහට මට අනුග්‍රහ කරනවා. මගේ ගුරුවරුත් මට බොහොම අනුකම්පාවෙන් හොඳට උගන්වනවා. මගේ එකට ඉගෙන ගන්න සහෝදර ශිෂ්‍යවරු බොහොම අනුකම්පාවෙන් සහයෝගය දෙනවා. අනේ ස්වාමීනි, මට තවත් මේ භාවනා ගැන අහගන්නයි මේ ආවේ කියලා තමන්ගේ සතුට ප්‍රකාශ කළා. අන්න බලන්න භාවනාවේ තියෙන වැදගත්කම. තමන්ට ගුරුවරු ප්‍රියමනාප වෙනවා. ගුරුවරුන්ගේ නිසිය අනුග්‍රහ ලැබෙනවා. දෙමව්පියෝ ප්‍රියමනාප වෙනවා. දැන් දායක දායකවරු බොහොම ප්‍රියමනාප වෙනවා. එවාගෙම දෙවියෝත් ප්‍රියමනාප වෙනවා අපට පේන්නේ නැති වුණාට. එවාගෙම තමන් කරන කටයුතු සාර්ථකව කළ හැකි වෙනවා. දවසින් දවස තමාට භාවනාවේ රසය වැටෙන්න පටන් ගන්නවා. භාවනාව රස වෙන්න වෙන්න තමාගේ ගුණ දියුණු වෙනවා. ඉවසීමේ ශක්තිය දියුණු වෙනවා. තරහ යන අරමුණේ තරහ වෙන්නේ නැතුව හැම වෙලෙම මෛත්‍රියෙන් සිනහ මොහොනින් ඉඳ හැකි වෙනවා. භාවනා අරමුණේ බයක් නැතුව බොහොම සනසිල්ලෙන් සතුට මොහොනින් ඉඳ හැකි වෙනවා. එවාගෙම අත්තරදි සිදුවීම් බොහොම ආඩු වෙනවා. අත්තරජ නැතුව බොහොම නිවැරදිව ජීවත් වෙන්න හැයි හිත පුරුදු වෙනවා, ගත පුරුදු වෙනවා. එවාගෙම ශරීර වර්ධනයත් හොඳට වැඩෙනවා. ශරීරයේ රෝගාබාධ පවා යටපත් වෙනවා. අද කාලේ බෞද්ධ නෝන ඇතැම් වෛද්‍යවරු පවා විදේශ රටවල, යුරෝපාදි රටවල මේ ආනාපාන සතිය වඩා දියුණු කර ගැනීමෙන් පිළිකා රෝගයෙන් පවා සුවපත් කරලා තියෙනවා. ඒ තරමට රෝග නිවාරණය කරන්නත් මේ භාවනාව මහෝපකාරී වෙනවා. අද කාලේ බොහෝ සෙයින් දීපෑදී තරුණ පිරිස මේ භාවනා ගැන උනන්දුවෙන් ඉන්නවා. හේතුව එහි අර්ථයක් යම් කිසි විදියකින් වටහාගෙනයි එහෙම උනන්දුව තියෙන්නේ. එනිසා එවැදී අය අපෙන් බොහෝ සෙයින් අහන් දෙනවා භාවනා ගැන. ඉතින් මේ අපේ ශිෂ්‍ය බුද්ධ පුත්‍රයන් වහන්සේලා යම් දවසක ඉගෙනීමෙන් දැනුමෙන් නුවණින් වැඩි දියුණු වුණාම බොහෝ දෙනෙක් ඇසුරට ඒවි භාවනා ගැන අහන්නේ, ධර්මයේ ගැන අහන්නේ. ඒ අත්තන්න නිවැරදිව භාවනා මාර්ගයේ කියා දෙන්න අපේ මේ භාවනා පුහුණු වෙලා සිටින්නට ඕනේ. විශේෂයෙන් පිරිවෙනිය නිවාඩු කාල පරිච්ඡේද තියෙනවා. ඒ කාලේ තම තමාගේ විහාරස්ථානවලට ගිහිල්ලා හරි භාවනා අංශයේ වැඩිපුර උරු වෙන්න අපි පුරුදු වෙන්නට ඕනේ. ඒ කාලේ නිකරුණේ කාර්ය ගත කරන්න වටින්නේ නැහැ. විශේෂයෙන් මේ ටීවී බැලීම කියන කාර්ය බොහෝ සෙ ඉගෙන ගන්න වයසේදී බොහෝම අනතුරුදායක බව සාක්ෂි සහිතව අපි දැනගෙන තියෙනවා. ඇමරිකාවේ මහාචාර්යවරු සමීක්ෂණයක් කළා තියෙනවා මේ ටීවී බැලීමෙන් සිදුවෙන හානිය. ළමයි 30 දෙනෙක් තෝරාගෙන බුද්ධි පරීක්ෂණය කළා පළමු කොට. ඊළඟට 10 දෙනා බැගින් පන්ති 3කට බෙදුවා. බෙදලා මාසයක් තිස්සේ 10 දෙනෙකුට වැඩිපුරම දවසේ ටීවී බලන්න සැලැස්සුවා. තව 10 දෙනෙකුට ඊට අඩුවෙන් බලන්න සැලැස්සුවා. තව 10 දෙනෙකුට බලන්න නැතුව ආරක්ෂා කෙරුවා. මාසෙකින් පස්සේ නැවත බුද්ධි පරීක්ෂණය කරනකොට වැඩියෙන්ම දවසේ ටීවී බැලුව දරුවන්ගේ ධාරණ ශක්තිය සම්පූර්ණයෙන්ම පිරිහිලා, ඇස් පවා නරක් වෙලා, දෙනීමේ ශක්තිය පවා දුර්වල වෙලා, බාගට බැලුව අයට බාගට දුර්වල වෙලා, නොමැලුව ළමයින්ට අර මාසික දිස්සලා කලින් තිබුණු බුද්ධි මට්ටම හා සමානවම ධාරණ ශක්තිය පිහිටා තිබුණා. බලන්න වෙනස. පසුගිය කාලයේහි මේ අම්බලන්ගොඩ කිට්ටුව අපි දන්නා දුරන විදුහල්පතිනි කෙනෙක් ඉන්නවා. එතුමිය තමාගේ පුතුණුවන් එක්කාසු කරගෙන ආවා අපි ළඟට වන්දවන්න. ඒ කුඩා දරුවා කාලෙත් අපි දන්නවා අඳුරනවා. කික්කඩුවේ මහා මායා විද්‍යාලේ විදුහල්පතිනි මේ
මේ දරුවාගේ මව. ඒ දරුවා ඉස්සරහට ගෙනල්ලා වන්දවල කියන ස්වාමීන් වහන්සේ මේ දරුවා මුළු ලංකාවේම මේ විභාගවලින් පළවෙනි තැන දින ගන්නාගත්ත පළවෙනි මේ ඕ ලෙවල් විභාගය ඒ ලෙවල් විභාගයන් දෙකෙන් දක්ෂිණ ලංකාවෙන් මුල් තැන දිනාගත්ත කියනවා. මම ඉතින් මේ දරුවාගෙන් එහාම දරුවා කොහොමද දිනචරියාව පැවැත්වුවේ? ඒ දරුවා නොබියවම කතා කළා ස්වාමීන් වහන්සේ මම කලට වේලාවට නිදා ගන්නවා. රාත්‍රී නිදිමල්ලා පාඩම් කෙරිවේ නැහැ. මම රාත්‍රී 9ට 9:00 නිදා ගන්නවා පාන්දර 4ට අවදියෙම. පාන්දර 4ට යවදි වෙලා මම බුදුන් ඇඳලා මගේ සීල සමාදන් වෙලා බුදුන් ඇඳලා මම භාවනා කරනවා. ඊට පස්සේ මම පාඩම් කරනවා. සෙල්ලම් කරන වෙලාවේ මම වැඩිපුරම සෙල්ලමට කාලය ගන්නේ නැහැ. මම කවදාකවත් මේ රූපවාහිනිය බලන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මේ කවුරුත් කියලා නෙමෙයි. මේ දරුවාගේ දිනචරියාවේ මට්ටම. මේ නිසා ස්වාමීන් වහන්සේ මට එක සැරයක් කිව්වා මතක හිටිනවා. ඒ නිසා මට ඒ තේරුම් හොඳින් වැටෙන්න ගන්නවා. ඒ නිසා මට කිසියම් මහන්සියක් නැතුව බොහෝම සැපසේ මට අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන් වුණා. බලන්න ලස්සන වார்த்தාවක් නේද? මේ වාගේ හැසිරෙනවා නම් කාටද දියුණු වෙන්න බැරි? මේ ලංකාවේ උපදින අය බොහෝම පුණ්‍යවන්තයි. විශේෂයෙන් සිංහල ජාතියේ අය බොහෝම පුණ්‍යවන්තයි, ඥානවන්තයි, පාරමිතා තියෙනවා. අනිකුත් ජනතාවට වඩා බුද්ධිමත්කමක් තියෙනවා මේ සිංහල බෞද්ධ ජනතාවට. එනිසා මේ බෞද්ධ ජනතාවගේ මනස නිසිහැටියට හසුරුවනවා නම් මොනතරම් දියුණු වෙන්න පුළුවන්ද? පසුගිය කාලේ පුදුම වார்த்தාවක් අපට අහන්න ලැබුණා බුරුම රටේ. බුරුම රටේ ප්‍රධාන කර්මස්ථාන ආචාර්යයන් වහන්සේ අපේ ආරණ්‍ය වැඩිහිටි අවුරුද්දකුත් මාස දෙකක් එක දවසක් සාකච්ඡා කරන වෙලාවේ කවදාකවත් අපි නිතර කතා කරන්නේ නැහැ. බොහෝම කලාතුරකින් තමයි යමක් අහගන්නේ. උන්වහන්සේ කියපු කතාවක්. ඒ ස්වාමීන් වහන්සේ වැඩි ඉන්න ආරණ්‍යයේ විශාල පිරිසක් භාවනා කරනවා ගිහි පැවිදි. පැවිදි භික්ෂුන් වහන්සේලා 4500. සිල් මෑණිවරු 100කට වැඩි. ඒ වගේම ගිහි උපාසකවරු උපාසිකාවරු ඉන්නවා. කොහොම 7-800ක් සෑම වර්ෂයකම නිතර නිතරේ භාවනාව යෙදෙනවා. ඔය භාවනා කරන අතර සමහරුන් ධ්‍යාන අභිඥා ලබනවා. ධ්‍යාන අභිඥා ලබන විපස්සනා ඥාන වඩනවා. මේ ධ්‍යාන අභිඥා ලබන අය අතුරින් සමහර කෙනෙක් ඉක්මනින් ඒව ලබනවා. ඉක්මනින් ලබන අය වැඩියෙන් ඉන්නවා නම් ඒ ඇත්ත පූර්ව භවයේ බලනවා. පෙර ජාතිවල කොහෙද කොයි ලෝකෙද හිටියේ මොනවද කරපු කුසල් මොනවද වැඩුව භාවනා කළේ ඒගොල්ලෝ අර පුබ්බේ නිවාස ඥානෙන් බලනවා. එයින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා වේගෙන් ඉක්මනින්ම භාවනා දියුණු කරගත්ත අය අතුරින් වැඩිම දෙනෙක් මේ ශ්‍රී ලංකාවේ පෙර ජාතිවල උපන් අය කිව්වා. ශ්‍රී ලංකාවේ උපන් අය තමයි නැවත වෙන වෙන රටවල ඉපදිලා ඒ රටෙත් ඉපදිලා මේ භාවනාවට යොමු වෙලා ඉක්මනින් ප්‍රතිඵල ලැබුවා. බලන්න පුදුම ආශ්චර්ය සිද්ධියක් නේද ලංකාව ගැන. ඒකෙන් ලංකාවේ උපන්න අය අතුරින් වැඩි දෙනෙක් තමයි ඉක්මනින් භාවනා දියුණු කරගෙන තියෙන්නේ. ඒක නිසා ලංකාවේ උපදින අය බොහෝම පුණ්‍යවන්තයෝ, ඥානවන්තයෝ, පාරමිතා පිරු අය කියලා ඒ ස්වාමීන් වහන්සේලා පිළිගගෙන තියෙනවා. ඒ නිසා අපි හිතන්නට ඕන අපි බොහෝම වාසනාවන්ත පිරිසක්. මේ වාසනාවන්ත මිනිස් ජීවිතය ලැබෙන බුද්ධෝත්පාද කාලයකයි. ඒ වගේම අඳගොළු මිහිදි උම්මාත්තක මන්ද බුද්ධක නොවි හොඳ නැන නොවන ඇති ජීවිත අපට ලැබිලා තියෙනවා. ප්‍රතිરૂප දේශ වාසයක් අපට ලැබිලා තියෙනවා. හොඳ කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණා. හොඳ ශ්‍රී සද්ධර්මයේ නිතර අහන්න ලැබුණා. සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ ප්‍රෞර්ජා සම්පත්‍ය අපට ලැබුණා. මේ ලැබිච්ච අවස්ථාවෙන් අර රාවල භද්‍ර ස්වාමීන් වහන්සේ වගේ ශික්ෂා ගරුත්වයෙන් යුතුව අපි පිළිවෙත් පිළිවෙත් අපට ධර්මඥානය වශයෙන් මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගන්න පුළුවන්. අර්ථ කථා තේරුම් ගන්න පුළුවන්, ආબોධ කරගන්න පුළුවන්. භාවනා කමඨා සමථ විපස්සනා ඔක්කොම වඩන්න පුළුවන්. බැරි කමක් නැහැ හරියට කළොත්. ඒක නිසා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ අපේ ජීවිත කාලය අවුරුදු 1000ක් නැහැ, 500ක් නැහැ, 200ක් නැහැ, 100ක් නැහැ. ඊට වඩා අඩු කාලයයි අපි ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන කාලය තුලදී ඊටාම නිර්වල සතර සංවර සීලේ, ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ, ශික්ෂාපද ටික. එවාගෙම ඉන්ද්‍රිය සංවර සීලේ, ආජීව පාරිශුද්ධි සීලේ දැහැමින් ජීවත් වීම. එවාගෙම ප්‍රතිසන්නිස්සිත සීල, ප්‍රතිවේසාන නුවණ. මේවා මනමින් ආරක්ෂා කරමින් අර ධර්මඥානෙ වඩන අතර සමත භාවනා, විපස්සනා භාවනා ටිකෙන් ටිකාරි ප්‍රගුණ කරගෙන අපේ సంతාන තුල ධර්මඥාන භාවනා ඥාන දියුණු කරගත්තොත් අපව හදා වදාගත් ආදරණීය දෙමව්පියන්ගත් අමා මහ නිවන් සුව ලැබෙනවා.
අපට මේ ගුරු උපදේශ දෙන ආචාර්ය උපාධ්‍යාය උත්තමයන්ටත් අමා මහ නිවන් සුව ලැබෙනවා. අපට සිව්පසයෙන් සංග්‍රහ කරන දායක දායකාවන්ටත් අමා මහ නිවන් සුව පිණිස හේතු වෙනවා. මහත්ඵල වෙනවා. අපටත් මේ සංසාර දුක් කෙලවර කොට ඒ රාහුල ස්වාමින් වහන්සේ මෙන් උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරලා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් අජරාමර සාන්තේ අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වාසනා වෙනවා. එනිසා දැන් සෙනෙසෙමු අපේ සරුවඥන් වහන්සේ දේශනා කොට වදාළ රාහුල භද්‍ර ස්වාමින් වහන්සේගේ උපදේශ ගාථා පන්තියක් උන්වහන්සේගේ ජීවිත කතාවක් පිළිබඳව කෙටි හැඳින්වීමකට දැන් සවන් දුන්න. ආනාපාන සතිය ගැන කෙටි හැඳින්වීමකට සවන් දුන්න. නැවත නැවත ඒක කර්මස්ථානයක් සම්බන්ධව අපි සම්පූර්ණයෙන් විස්තර බලාගෙන ඒ අනුව පවතින අධිෂ්ඨාන කරගනිමු. අද විශේෂයෙන් ගහම් කරුණු ගැන කීපයක් සාකච්ඡා කරන්න ඉන්න බව දැනගන්න ලැබුණා. ඒකට දැන් අවස්ථාව ලබා දෙමු. මේ කරන ධර්ම සේවය, අධ්‍යාපන සේවය ලබා දෙන ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට රත්නත්‍රානුභාවයෙන් දීර්ඝාස වර්ධනේ වේවා. ඒ ස්වාමීන් වහන්සේලා පතන බෝධියකින් අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා. නමින් අභව ප්‍රාප්ත ඥාතීන් වෙතුත් ඒ සමට මේ කුසල් හේතුයෙන් සුගති සම්පත් කෙලවර අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයේ තෙමින් අත්ීමෙන් ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා. පතෝ බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා. හිතේ අහිතම දා සෑම සත්නට ලොවේ ලෝතුරා සූපිනිස වේවා. මේ පුණ්‍යවන්ත බුද්ධ පුත්‍රයන් වහන්සේලා සෑම දිනකට අද මේ ධර්ම දේශනේ සඳහා අවකාශ සලසා දුන්න මෙලෝ නිරෝගී සුවය චිර ජීවනයේ දීර්ඝාස වර්ධනේ වේවා. ගුණ නුවණ ධන ධාන්‍ය අශේසුර සැප සම්පත් දිනු තිනු වේවා. ධර්මාඥාන භාවනාඥාන මුදුන්පත් වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සමෘද වේවා. සම දෙලෝ ජයගෙන පතු බෝධ වලින් අජරාමර සාන්තේ අමා මහ නිවන් සුව පිණිස වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.